හිතවත් මිට්ටෝනි ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙනවද නැද්ද කියන එක එම නැත්නම් සර්වජන ඡන්ද බලය දෙනවද නැද්ද කියන කාරණය පිළිබඳව 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ කතා කරනකොට බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබුණු උගත්තු පෙන්වලා දීපු කාරණේ තමයි ලංකාවේ සිටින බහුතරයකට තමන්ගේ සර්වජන ඡන්ද බලය පාවිච්චි කරන්නට තරම් පරිණත දැනුමක් නැහැ කියන කාරණේ. මිත්‍රවරුනි පරිණත දැනුමක් නැතුණාම කතර ගහන්නේ කොහොමද කියන එක පෞගිය අවුරුදු 70ම අපි දැක්කා. ලංකා විතරක් නෙමෙයි තුන්වෙනි ලෝකයේ බොහෝ රටවල් වලට මස්තබාලු ආර්ථිකයකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මහ පරිමාණ විනාශයකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඡන්දදායකයෝ හරක් වගේ කතර ගහන නිසා. කොටින්ම මෑත භාගයේ තුල 69 ලක්ෂයක් හරක් මිනීමරු ගෝටත් මරත් බලයට පත් කරේ තමන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ එපා අපේ රටට ආපෞසරයක් රාජ්‍ය පාලනයක් ඕනේ කියන කතන්දරය මත. කොටින්ම නිල වශයෙන් ඒකාධිපතියෙක් අපේ මිනිස්සු 69 ලක්ෂයක් ඡන්ද දීලා ඉල්ලුවා. ඉතින් මිත්තවරුනි මේ තත්ත්වය තුළ මිනීමරු ගෝටා අද වෙනකොට 20 වෙනි සංශෝධනය අරන් ඇවිත් තිබෙනවා. මිත්තවරුනි කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා තේරුම් ගන්න නෙමෙයි අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට සාමාන්‍යයෙන් 3/4 පොතක් කියවලවත් තේරුම් ගන්න තරම් දැනුමක් තියෙන පුද්ගලයෝ නෙමෙයි ඉන්නේ. හැබැයි මොවුන් තමයි අපට මේ රටේ උපරිම නීතිය නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය කෙටුම්පත් කරලා බාර දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එක පැත්තකින් මිනිමරුවෝ අනිත් පැත්තෙන් තාක්කඩියෝ මේ සියලුම දෙනා අවසානයේදී රාජපක්ෂ පවුලට කඩේ යනවා. කඩේ යෑම සඳහා අවශ්‍ය කරන වපසරිය හදන්න තරම් තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවේ. හැබැයි මහින්ද රාජපක්ෂලට මේ වෙනකොට තියෙන පාර්ලිමේන්තුවේ නිල වශයෙන් ආසන 145යි. හැබැයි ඔවුන්ට 3/2 බහුතරය හදාගන්න නම් තවත් ඡන්ද පහක් අවශ්‍ය වෙලා තිබෙනවා. මේ වෙනකොට පොහොට්ටු ඇතුලේ විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම විමල් වීරවංශට එක් පැත්තකින් විශේෂයෙන්ම බැසිල්ට හිතවාදී කණ්ඩායම පහර දෙනවා. මේට මුහුණ දෙන්න මේ වෙනකොටත් විමල් වීරවංශත් තමන්ගේ කණ්ඩායමක් හදාගෙන ඉන්නවා. මේ නිසා මේ කණ්ඩායම අතර ගැටුමක් තියෙනවා. ඊට අමතරව මේ ආණ්ඩුව බලයට ගේන කඩේ ගිය බහුතරය භික්ෂුන් වහන්සේලා මේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ වගේම කතෝලික පියවරුනුත් මේකට විරුද්ධයි කියලා දැනුම් දීලා තිබෙනවා. මේ වෙනකොට ආණ්ඩුව තමගේ මිනිවල තමන්ම කපා ගනිමින් සිටින අවස්ථාව. මේ වෙලාවේ ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඉල්ලලා තියෙනවා. මිත්‍රෝනි ඔබ දන්නවා අපේ රටේ බහුතරයක් දේශපාලුව තීන්දු ගන්නේ තමන්ට ලැබෙන තනතුරු මත සහ තමන්ගේ සාක්කුවට කීයක් වැටෙනවද කියන කාරණය මත. හැබැයි මේ මොහොතේ සුළු පක්ෂ තේරුම් ගත යුතු බරපතලම කාරණය තමයි මේ මොහොතේ මිනිමරු මරාටත් කෝටටත් මේ අසාමාන්‍ය බලය දුන්නොත් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ බෙලිත් හිර වෙනවයි කියන කාරණේ. මේ නිසා මේ නිශ්චිත මොහොත විටත් දෙමළ සන්ධානය දිවයින පුරාම විශේෂම දමිළ මිනිසුන් අතර මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතවාදයක් ගොඩමගමින් සිටිනවා. ඒ අතරතුරේ හකීම්ට මිනිමරු ගෝටා විශේෂ යෝජනා රසක් කරා විශේෂම 20 වෙනි සංශෝධනයට සහය දෙනවා නම් හකීම්ට ඇමතිකමක් ඇතුළු බොහෝ දේවල් ලැබෙනවා කියලා දැනුම් දීලා තිබෙනවා. එකසේ වෙතත් අද දිනේදී හකීම් තමන්ගේ තීන්දුව ගෝටට දැනුම් දුන්නා. ඔහු එහිදී සඳහන් කරලා තිබෙනවා ප්‍රතිපත්තිමය කාරණා හේතු කොටගෙන මේ ඒකාධිපති ව්‍යවස්ථාවට තමන්ට අත උස්සන්න බැහැයි කියන කාරණේ. මිත්‍රෝනි ඉදිරි දින කිහිපය තීරණාත්මකයි. මොකද ඒ දින කිහිපය ඇතුළත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ හෝ මිනිවරු ගෝටා සම්මත කරගත්තොත් එයින් බෙල්ලෙ වැළලා ගන්න වෙන්නේ 69 ලක්ෂයක් හරක් විතරක් නෙමෙයි මේකට විරුද්ධ වෙච්ච ඔබටත් මටත්. ඉතින් නිශ්චිත මොහොතේ මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. දේශපාලන කණ්ඩායමක් සමග ඒ සඳහා සැලන්ස්මක් ඇති කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අර්ගලින්ද්‍ර ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.